අයුබෝවන් නිල්වලා ගොසිප් වලින් ඔයාලට ඊයේ දිනයේදී ඒ කියන්නේ ඔක්තෝබර් 7 වෙනිදා කොරෝනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල වෙච්ච වෙනස්කම් වගේම අලුතෙන් දාපු නීති වගේ දේවල් ගැන පොඩ්ඩක් ඔයාලට සාරාංශයක් ගේන්න අදත් අපි හිතුවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකීන් 5 දෙනෙකුට සහ ඒ ආශ්‍රිත පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වී ඇති බවත් තහවුරු වුණා. ඒ අනුව එම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ පොකුර 1034ක්. මේ අතර ඔවුන්ගේම වැඩිසර පිහිටි කර්මාන්ත ශාලාවේ ආයතනයේ සේවකයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ එම වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් වාර්තා වූ ප්‍රථම කොරෝනා ආසාදිතයාය. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතම් සේවකයන් තවමත් සැඟව සිටින බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම ආයතනයේ සේවය කරන ගම්පහ, වත්තල, කඳාන, ජායල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහභාගේ ප්‍රදේශවල පදිංචි සේවක සේවිකාවන් හට නිරෝධායන නියෝග යටතේ ඊයේ පස්වරු 6ට පෙර අදාළ බල ප්‍රදේශයේ නම් කළ ස්ථාන වෙත පැමිණෙන ලෙසට පොලිසිය නියෝග කරලා තිබුණා. මාස දෙකකට පමණ පසු මෙරට සමාජයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවකට වෛරසය ආසාදනය වීමත් සමගයි. ඒ අනුව අද ඊයේ දිනයේදී බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ සිදු කරලා තියෙනවා. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ පළමුවරට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් කාන්තාව මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඇය අදහස් දක්වමින් සඳහන් කළේ මීට පෙර සිටම කර්මාන්ත ශාලාවේ ඇතම් සේවක සේවිකාවන්ගේ උඩ රෝගී තත්ත්වයන් වාර්තා වී තිබූ බවයි. එහෙත් පාලනාධිකාරිය විසින් ඊට කිසිදු පිළියමක් සිදු නොකළ බවටද ඇය තවදුරටත් කියා සිටියා. පසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා සිට කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් අතර ශ්වසන ආබාධ තිබී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එමෙන්ම මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් තුළ වෛරසයේ සාන්ද්‍රණය අධික බවටද තහවුරු වී තියෙනවා. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මහල ආශ්‍රිතව නිර්මාණය වූ කොරෝනා පොකුරට අදාළව අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, පොළොන්නරුව සහ රත්නපුරය යන ප්‍රදේශවලින් ආසාදිතයන් මේ වන විට වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම බ්‍රැන්ඩික්ස් පොකුරට කොරෝනා ආසාදනය වීමේ මූලාශ්‍රය නම් තවමත් තහවුරු වී නැහැ. ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවයි යුද හමුදා ප්‍රති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. මේ අතර ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයෙන් යුතු පුද්ගලයෙකු මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගියදා පැමිණි බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොරෝනා වැළඳුණු සේවකයෙකුගේ මවක් මූතූර් ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී මියගොස් තිබුණා. ඇය 64 හැවිරිදි වියේ පසු අතර යක්කල වරපලාන ප්‍රදේශයේ කාන්තාවක්. මේ අතර කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමග මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට පියවරගෙන තිබෙනවා. එසේම COVID-19 හේතුවෙන් ආගමික ස්ථානවලට පුද්ගලයන් පැමිණීම හා එක් රැස්වීම සීමා කරන මෙන් බෞද්ධාගමික හා සංස්කෘතික අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.
මීටමතරව කටුනායක ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ සේවකයෙකුටද කොරෝනා වැළඳී ඇති බවත් යුද හමුදා ප්‍රතිවරයා තහවුරු කළා. ගම්පහ පොලිස් කොට්ටාෂයට සහ කැලණිය කොට්ටාෂයේ කඳාන සහ ජායල පොලිස් බල ප්‍රදේශවලටද ඊයේ දිනයේ ඇඳිරි නීතිය පනවන බව යුද හමුදා ප්‍රතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ගම්පහ ගණේ මුල්ල කිරිඳිවැල දොම්පේ මල්වත්තු හිරිපිටිය මීරිගම නිට්ටඹුව පූගොඩ වීරගුල වැලිවේරිය පල්ලේවැල සහ යක්කල පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කැලණිය පොලිස් කොට්ටාෂයට අයත් ජායල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මීට පෙර දියුලපිටිය මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඉතින් දිනෙන් දින වැඩි වෙන මේ කොරෝනා පොකුරේ මූලාශ්‍රය නම් තවම සොයාගෙන නැති බවයි අපිට දැනගන්න ලැබෙන්නේ. එනමුත් ඔබත් ඒ ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙක් නම් ළඟම තියෙන රජයේ රෝහලට ගිහිල්ලා පරීක්ෂාවක් කරගන්න ලෙස අපිත් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදීත් අපේ වීඩියෝ වලින් අලුත්ම තොරතුරු ලබා ගන්න අපිව subscribe කරලා bell button එකත් click කරන්න.